ආයුබෝවන් ක්‍රිස්තු වර්ෂ 2023 කු දෙසැම්බර් මාසයේ ලග්න ඵලාඵලය විශේෂයෙන් ප්‍රධාන ග්‍රහමාරු හතරක් ඇතුළත්ව රවි බුධ කුජ සිකුරු ග්‍රහමාරු හතරක් ඇතුළත්ව පවතින 2023 කු දෙසැම්බර් මාසයේ ලග්න ඵලාඵලය අපි කෙසේද විමසමු විශේෂයෙන්ම සිසිම සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් පවතින්නේ නැති මාසයක විශේෂයෙන්ම එකම ග්‍රහයුද්ධයක් දෙසැම්බර් 28 දින කුජ සහ බුධ ග්‍රහයුද්ධයක් පවතින අතර එම ග්‍රහයුද්ධයෙන් බුධ ග්‍රහයාට ජයග්‍රහණය අත්වේ එසේම සමස්ත වශයෙන් ප්‍රධාන ග්‍රහමාරු හතරක් ඇතුළත්ව පවතින ගෝචර ඵලය ඔබේ ලග්නයෙන් ලග්නයට කෙසේදයි අපි විමසා දැනගන්න මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උබන්න ඔබගේ ලග්නාධිපතිය වෙන්නේ කුජ ග්‍රහය ඔබේ අටවැන්නේ රවි සමග ගෝචර චරිතයක් පවත්වාගෙන යමින් මේ දෙසැම්බර් මාසයේ ආරම්භය එසේම ඔබේ ලග්නයේ ගුරු වක්‍රවද සඳු ග්‍රහය තුන්වැන්නේද කේතු හයවැන්නේද රාහු ග්‍රහය දොළොස්වැන්නේද විශේෂයෙන් ශනි 11වැන්නේ ගෝචර චරිතයක් පවත්වාගෙන යයි එසේම සිකුරු ග්‍රහය බලවත් මාළවී නම් පංචමහා පුරුෂයෝගේ හත්වැන්න වූ කාලත්‍රිස්ථානයේ බලවත් වේ ඔබට යම් තාකට සුභ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන කාල සීමාවක් වන අතර විවාහයේ සතුට සැපත වර්ධනය වෙනාසේම ඔබට නව මංගල යෝග උදා වන කාල සීමාවක්. මේ කාලය තුළදී ඔබේ මංගල යෝග උදා වේ. විශේෂයෙන්ම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් මේ කාලය තුළදී ඔබට වැඩි වාසි සහගත තත්ත්වයන් අත්පත් කර ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් ලැබෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ රැකියා කටයුතු වල දියුණුවක් අත්පත් වන කාල සීමාවක ඔබගේ ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් ඔබ මේෂ ලග්නයේ මේ ව්‍යාපාරයේද වැඩි ලාභ ලැබෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. වෙනදාට වඩා අධ්‍යාත්මික සුවයකින් ඒ කියන්නේ අධ්‍යාපන අධ්‍යාත්මික කටයුතු වලට හිත පෙළඹෙන අධ්‍යාත්මික කටයුතු කරන කාල සීමාවක් හැටියට විශේෂයෙන් මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම දරුවන්ගේ යම් අධ්‍යාපන කටයුතු වලට යම් අඩපණ ස්වභාවයක් දරුවන්ට යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම ඔවුන් ගැන සැලකිල්ලට ගත සංකා බලා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් ඇති බවයි කීමට ඇත්තේ. ඔබට කරන කටයුතු බාධාකින් ස්තොරව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබ රාහු මාදස අන්තරදස විදස ගත කරන්නේ නම් නීතිමය ගැටළු වලට යම් තාක් දුරට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබට යම් කේන්ති යන ස්වභාවයක් ඇති වෙන කාල සීමාවක. ඔබේ කේන්තිය නිසා අන්‍යයන් හා යම් හිත්රිදීම් ඇතිවීම අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්කමක් දක්වා අන්‍යෝන්‍ය සුවදතාවයෙන් බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් ඇති බවයි කීමට ඇත්තේ. නිරන්තරයෙන් කටයුතු කිරීමේදී බුද්ධිමත්ව ඉවසීම කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ගැටලු निराකරණය කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් විවාහ ජීවිත සතුට සැපත වර්ධනය වන සමාජගත වීමෙන් ඔබට වාග්ය ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට සමාජයේ ඉස්මතු වන දේශපාලන කටයුත්තක් හෝ කරන්නේ නම් පිරිස් කළමනාකරණ කටයුත්තක් කරන්නේ නම් ඔබට වැඩි අවස්ථාවන් සැරසෙන ඔබේ වචනයට මතයට අන්‍යයන් ගරු කරන සමස්ත වශයෙන් සුබ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩා වඩාත් යහපත් කර ගැනීම ලැබෙන සමස්ත වශයෙන් මේ දෙසැම්බර් මාසයේ මේෂ ලග්න හිමියන්ට පවතින ගෝචරයන්ට අදාළව සුබ කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ශුභ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දෙවනි රාශිය වන සිකුරු ලග්නාධිපතිත්වයේ දරන උෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච සිකුරු ග්‍රහයා ඔබගේ හයවැන්නේ මරණකාරී ස්වභාවයකින් ගමන් කරන මොහොතක මේ දෙසැම්බර් මාසයේ ආරම්භය. එසේම සඳු දෙවැන්නේද ගෝචර චරිතයක් පවත්වාගෙන යයි. කේතු ඔබගේ පුත්‍රකාරක ස්ථානයේ පස්වැන්නේද රාහු ග්‍රහයා 11වැන්නේද ගෝචර චරිතයක් පවත්වාගෙන යයි. ගුරු ග්‍රහයා වක්‍රව 12වැන්නේද ගෝචර වේ. එසේම රවි සහ කුජ 7වැන්නේ ගෝචර චරිතයක් පවත්වාගෙන යන අතර බුධ ග්‍රහයා ඔබගේ 8වැන්නේ ගෝචර චරිතයක් පවත්වාගෙන යයි. මේ පිවිසීම මගින් ඔබ කරන කියන කටයුතු විශේෂයෙන්ම ඔබේ විවාහ ජීවිතය සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති කාල සීමාවක. එසේම ඔබේ කේන්ද්‍රීය කෝපය නිසා විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් උපේක්ෂාවෙන් ඉවසීමෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්
ඔබට මග හරවා ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් උෂබ ලග්න හිමියෙන් නම් මේ කාලය තුළදී දෙතුන් වතාවක් සිතා කටයුතු කර ගැනීම මගින් රැවටීමට පාඩු වීමට ලක්වීමට ඔබට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂ සැලකිලි මත කටයුතු කරගත ඇති විය හැකි හානි ඔබට වළක්වා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක විශේෂයෙන්ම තමන්ගේ දූවරුන්ට යම් අපලකාරී තත්ත්වයක් ඇතිවන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. හදිසි ධනලාභද ඔබට ලැබෙන කාල සීමාවක. ඔබ විශේෂයෙන්ම රාහු මාස සාන්තර දශා ගත කරන්නේ නම් ඔබට හදිසි ධනලාභ විදේශගත වීම පොළොවෙන් ලැබීම ඔබට වාග්ය උදාවන කාල සීමාවක. එසේම ඔබ ගුරු මාස දශා අන්තර දශා ගත කරන්නේ නම් ඔබට යම් නීතිමය ගැටලු ප්‍රශ්න හදිසි තුවාල වීම ඇතිවීමට ඉඩ ඇති බැවින් අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් පවතී. රැකියාවේද යම් පීඩන තත්ත්වයක් ඒමට ඉඩ ඇති බැවින් ඒ ගැන උපේක්ෂා යොසීමේ කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ව්‍යාපාර කටයුතු වල යම් මන්දගාමී ස්වභාවයක් යම් තාක් දුරට ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැනද විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇති විය හැකි ප්‍රශ්න වලින් මිදීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් ඉවසීම උපේක්ෂාව වර්ධනය කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන අපි සැලකිල්ලට ගත්තොත් සීනි ආශ්‍රිත කොලෙස්ටරෝල් ආශ්‍රිත අධිරුධිර පීඩනය ඇති උෂබ ලග්න හිමියන් ඒ ගැන විශේෂයෙන්ම ප්‍රවේශමෙන් ආහාර පාලනය මගින් ප්‍රවේශමෙන් බේද්‍රව්‍ය ලබා ගැනීම වෛද්‍ය උපදෙස් පැකීම ආදී ඔබට යහපත් තත්ත්ව උදාකර ගැනීමට ඇතිවිය හැකි යම් ගැටලු निराකරණය කර ගැනීමටත් විශේෂ හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබ තීන්දුව තීරණයක් ගනිද්දී නිරන්තරයෙන් දෙතුන් වතාවක් සිතා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානි ඔබට වළක්වා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. නිරන්තරයෙන් පිනර දහමට දීම මගින් දෙවියන් හට කරනව පුද පූජා සත්කාර මගින් අතපය හැමි අයට දෙන්නා වූ නොයෙකුත් දානමාන පුණ්‍ය කර්ම නොයෙකුත් ආකාරයේ කුසල් වැඩීම් මගින් ditta ධම්ම දිනේ වශයෙන් ඔබට යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත වශයෙන් විවාහ ජීවිතයට සමාජගත වීමට රැකියාවල යම් තාක් දුර පීඩාවක් ගෙවන්න ඉඩ ඇති කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. මිතුන ලග්නය විශ්ව කේන්ද්‍රයේ තුන්වෙනි රාශිය වන මිතුන ලග්නයට දෙසැම්බර් මාසයේ කෙසේදයි අපි බලමු. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපතිය වෙච්ච බුධ ග්‍රහය ඔබගේ හත්වැනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන අතර සඳු ලග්නයේද කේතු ඔබගේ හතරවැන්නේද රාහු ඔබගේ දසවැන්නේද ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. ශිකුරු ග්‍රහය මූල ත්‍රිකෝණ බලයෙන් පස්වැන්නේද ගුරු ඔබගේ 11වැන්නේ වක්‍ර ස්වභාවයෙන් ගෝචරයක් පවත්වාගෙන යයි. විශේෂයෙන් රවි කුජ ඔබගේ සතුරු ස්ථානය වූ රෝග ස්ථානය වූ 6වැන්නේ චලිතයක් පවත්වාගෙන යන අතර සෙනසුරු ග්‍රහය ඔබගේ මූල ත්‍රිකෝණ බලයෙන් කුම්භ රාශි බලවත් පීඨීමක ගෝචරයක් පවත්වාගෙන යයි. විශේෂයෙන් මිතුන ලග්න හිමියන්ට ඉතාමත් සුභ කාලයක් හැටියට මේ ග්‍රහ රටාවට අනුකූලව හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ සතුරන් මර්ධනය වෙන කාල සීමාවක විශේෂයෙන් ඔබ සතුරු කරදර පීඩා තිබෙනවා. ඒ සතුරු කරදර පීඩා මර්ධනය වී සතුරන් පවා මිතුරු වන කාල සීමාවක හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන කාල සීමාවක විවාහයෙන් දායාද පවා ඔබට ලැබෙන කාලයක් කියවොත් නිවැරදි. හදිසි ධනලාභද ඔබට ලැබෙන ඔබ පොළොවෙන් හෝ පස් සම්බන්ධ මැණික් සම්බන්ධ ව්‍යාපාර කරන්නෙක් නම් ඔබට වැඩි භාග්යක් උදාවන කාල සීමාවක. ඔබට විදේශගත වීමේ භාග්යද උදාවන කාල සීමාවක විශේෂයෙන්ම නිවැරදි. ඔබ නිවාස ඉදිකිරීම කටයුතු කරන්නෙක් නම් මේ කාලය තුළදී කොන්ත්‍රාත්කරුවන් සමග බාස්වරුන් සමග කරන කටයුතු වලදී ඔබ රැවටීමකට යම් ප්‍රශ්න ගැටළු වලට ඔබට ලක්වීමට ඉඩ ඇති වෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. නව ආදර සම්බන්ධතාවද ඇතිවන කාල සීමාවක. පවතින ආදර සම්බන්ධතාවල සතුට සැපත වර්ධනය වන අතර දරුඵල අපේක්ෂිත මිතුන ලග්නමියන්ට නව දරුඵල උදාවන කාල සීමාවක. ඔබේ අධ්‍යාපන කටයුතුද සාර්ථක වන කාල සීමාවක් වන අතර දරුවන්ගේද දියුණුව අත්පත් වන සුවිශේෂ කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. හවුල් ව්‍යාපාරවලින් ඔබට ලාභ ලැබෙන කාල සීමාවක්. යම් රෝග තත්ත්වයන් වෙතොත් රෝග පාලනය කර ගැනීමට ඉඩ ලැබෙන කාල සීමාවක. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ඔබේ උෂ්ණ දාහ ගති ආමාශගත අසනීප බඩ සම්බන්ධ උෂ්ණ රෝග ඇතිවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට ගර්භාෂගත අසනීප ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. ව්‍යාපාරවලට මුදල් ආයෝජන කිරීමේදී දෙතුන් වතාවක් සිතා කටයුතු කර ගැනීම මගින් ඇතිවිය හැකි යම් අලාභහානි වලින් ඔබට මිදීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් කුසලයේ නිරත වීම මගින් බදාදා දිනයන්හිදී නිර්මාංශ වීම මගින්
නැති බැරි අහිංසක අසරණ අයට අතපය අහිමි යාචකීන් අසරණ අයහට නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම නොයෙකුත් ද්‍රව්‍ය මේ වශයෙන් උදව්පකාර කිරීම මගින් තත්ත්වය වඩ වඩා යහපත් කර ගැනීමට ලැබෙන සමස්ත ගෝචර ඵලයන්ට යටත්ව ගත්තොත් මිතුන ලග්නයේ शुभ मसा खेटे में दिसंबर मसे हनुन्नादी मेट हेकिव पवती कटक लग्न विश्व केंद्रे हतरोन राशि जलराशिया को सधु लग्नाधिपति कटक लग्न उपन लग्नाधिपति सधुग्रहया उबगे दुलोत्सैन गमन कर सामान्य दुलोत्सैन गमन कर मूल मसे मूल आरंभ मूल दिन देखो यम पीड़नकारी तत्व मतवे हेकिना उबगे हतरवेन में शिखुर गोचर चलते मूल त्रिकोण मालवीन पंचमा पुरुष बलवत्तिबेन उबट यम आकार उभ निवास इधिकिरीम कटयुत सार्थक भाग्य खुदावन काल सीमा विशेष नव निवास इधिकिरीम कटयुत अलुत्तरिया किरीम कटयुत उब यान वाहन दिगेम बलापुर मे काले तुलट वेड़ी वासी सागत उबे कटयुत इष्ट सिद्ध करगेम यम भाग्य खुदावन काल सीमा ओके मवटद यम यापत तत्व खुदावन अतर मवगे उबट उदव उपकार लभन काल सीमा कटेट मे काले विशेष हदुन्नादी मेट हेकिया दीवन कत्पत्न व्यापार यम दीवन कत्पत्न काल सीमा के व्यापार मुद्दालीदीतुमतनी मगिन अतिवेहक यम हानिकर तत्ट मगहर वागनी मेट विशेष हेकिवती उबगे सिनसुर अटवेन गोचर चलते अष्टमे राष्ट्रकट पवतन बेवी उब एक विशेष सलखिल मत कटयत करगा अतिवेहक यम हानिकर तत्ट मगहरवा गिमट हेकिवते विवाह जीवित यम तुट सतुर सपत अडवी मे स्वभाव कतिवेन काल सीमा कटेट हनुन्नदी मेट हेकिवते निरंतर युवसी मे उपेक्षा बुद्धिमत धनगन कटयत करगा अतिवेहक यम हानिकर तत्न मगहरवा गिमट बट हेकिवते उब सिनसुर महादश अंतर्दशा विदशा गतकनी नम मे काले यम ताकुट बट पीडाकारी तत्न मतुम इडेति बे ऐगन विशेष हलगिन देखियो नून ठुर्भव हेन उब राहुमादश अंतर्दश गतकना विदेश संचार विदेश रेकिवल ऐमे भाग्य उदाहन काल सीमा कटेट हनुनादी मेट विशेष हेकिवती धर्वन् अध्यापन कटयुत यम अकीकुमे स्वभाव पेन्नु कर्णात्र ओंगन स्वभाव कटयुत करगत अतिवेहक यम हानिकर तत्ंग ओंग मुदुआनी मेट हेकिवती उबगे अध्यापन कटयुत यम अतपसुवीमक प्रमादीमक बाधावीमक इडेति बेवन एगेन विशेष में सलगिल मत हटुत करगा तो अतिवेहकियम हानिकर तत्यान उबट मगहर वागेन मट हेकिया वाक पावत इसेम दरुपल अपेक्षित खटकलाक नहीं एगेन दितु मतावक्षिता हटुत कर गेनी मगिन वायुद्धुपदेश तपीम पेत्तपीम मगिन अतिवेहकी नोयकुत प्रश्न गेटलोलिंग उबट मिदी मट विशेष हेकिया वाक पावती उबगे रोग तत्यान गेन सलगिल उबगे आमाशगत असनीप बड आश्रित असनीप अतिम इडेति बेन एगन विशेष में सलकिल मत खटुत करगत्तो अतिवेकि यम हानिकर तत्यान उबट मगहरवागे निमट लभन समस्त वशें उबगे निवास देपल यान वाहन खटुतोल सार्थकवन रेकिया खटुतोल सार्थकवन अतर दरुवंट यम पीडावाग्न विवाह जीवितर यम पीडावाग्न मास्या खेटिन मेकाल विशेष हनुन्नदिमट हेकियावक् पावति एसेम उब निरंतरं कुशले निरतवीम मगिन सौंदर्दिन निर्माशवीम मगिन किरियम्मरुंट देन्नावु दानमान पुण्यकर्म किरीम मगिन नतिबेरी असरनायट देन्नावु नोयकुत् आकारे उदावुपकार अतपय अहिमि याचकेन्टन मिनिसुन्ट नोयकुत् देन्नावु बेहद्रव्य दानमे पुण्यकर्म मगिन तत्ते वडात् यहपत् करगेनिमट हेकियावक् लभेन बवयि सदान किरीमट हेक्के सिंह लग्ने विश्व केन्द्रेहि पश्चिनी राशियन पुत्रकारक राशियन रवि लग्नाधिपतिधान सिंह लग्न उपन्नोबगे रविग्रहया उबगे हतरवेन्ने कुजस्सम गोचर चलित पवत्वागन अतर शिखुर ग्रहया उबगे तुंगवेन्ने बलवत्त गोचर चलित पवत्वागन केतु ग्रहया देवेन्नेद राहु ग्रहया अटवेन्नेद गोचर चलित पवत्वागन विशेषम उबगे सेनसुर दिग्बलव हत्वेन्ने ससनम पंचमा पुरुष योगेकि क्रियात्मक विशेष बुधग्रहया दुबई फस्ट गोचर चलते पवत्ताने समस्त वशंगा उबटे यम खेन्तियान काल सीमा ओके विशेष मे रवि कुजवेन ग्रहण उभय हतरवेन्नी ऐम मगिन उबगे खेन्तियन सह अन्या गटूल अतिमट हित्रिधी ममनापक इडति काल विशेष युवसीम प्रगण कल काले युवसीम मगिन उभगे तत्व वड़ा त्यापत्कनी मठ हेकिवक पवती मवटद यम अपलकारी तत्व अतिबेन मवगेन सोया बला परीक्षा कार्य खटतुकनी नून ठोर भवाय विशेष हेंगे समस्त वशे विवाह जीवित यम पीड़नकारी तत्व कुबट मतुम इडेति बेवन एगन विशेषम उपेक्षा युवसी मे खटुतर अतिवेकि गटलुकारी तत्न मगहरवा गनीमट उबट हेकिवक पवती
ඔබ රාහුමා දස අන්තර දස ගත කරන්නේ නම් යම් පීඩනකාරී තත්ත්වයක් මානසික වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන් සැලකිල්ලෙන් කටයුතු කිරීම නුවණට හුරු බවයි හැඟෙන්නේ විශේෂයෙන්ම පිනට දහමට හිත් පෙළඹෙන කාල සීමාවක ආධ්‍යාත්මික වශයෙන් කටයුතු කිරීමට නැඹුරු වන කාල සීමාවක වොත් මේ කාලේ නිවැරදි එසේම ඔබගේ දරුවන්ගේද දියුණුව අත්පත් කරන කාල සීමාවක ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථකයි උසස් අධ්‍යාපන කටයුතු ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ඔබේ සාර්ථක කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක එසේම දරුවන්ගේද ඔබගේ දියුණුව අත්පත් කරන කාල සීමාවක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරඟ විභාග ජයග්‍රහණ අත්පත් කරන කාල සීමාවක හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවති ඔබ නිවාසීදී කරන්නෙක් නම් ඔබ මේසන් බාස් වරුන් සමග කොන්ත්‍රාත්කරුවන් සමග කරන කටයුතු වලදී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් බුද්ධිමත්ව දැනගෙන කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවති ඔබේ රැකියාවේද දියුණුවක් අත්පත් කරන කාල සීමාවක ඔබ අන්තර්ජාල සම්බන්ධ සංනිවේදනාංශයේ කටයුතු කරන්නෙක් නම් ඔබට විශේෂයෙන් වැඩි විදේශ සම්බන්ධ ව්‍යාපාර කරන්නෙක් නම් රැකියා කරන්නෙක් නම් වැඩි වාසිසහගත තත්ත්වයන් ඔබට අත්පත් වන කාල සීමාවක හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී නිරන්තරයෙන් ඉවසීම ප්‍රගුණ කර ගැනීම මගින් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී ඔබ යාන වාහන මිලදී ගන්නේ නම් ඒ ගැන දෙතුන් වතාවක් සිතා සොයා බලා හරියට කටයුතු කරගත්තොත් රැවටීම් වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒද ඔබට වළකා ගැනීමට හැකියාවක් ලැබෙන සමස්ත වශයෙන් දරුවන්ගේ දියුණුවද අත්පත් වන ඔබේ ව්‍යාපාරවල සාක්ෂාත් භාවයක් අත්පත් වන සාර්ථක වන කාලයක් හැටින් හඳුනා දෙමිට හැකියාවක් පවතී නිරන්තරයෙන් පිනට දහමට දීම මගින් දෙවියන් හට කරන්නව පුද පූජා සත්කාර කිරීම මගින් ඉරිදා දිනයන්දී නිර්මාංශ වීම මගින් ශිව දෙවියන් වන්දනාමාන කිරීමෙන් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩා තහපත් කර ගැනීමට ලැබෙන කාලයක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. කන්‍යා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 6 වෙනි රාශිය බුධ ලග්නාධිපතිත්වයෙන් දන කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච මේ බුධ ග්‍රහය ඔබගේ සුඛස්ථානෙව 4 වෙනි ගෝචර චරිතයක් පවත්වාගෙන යන අතරම සිකුරු ග්‍රහය 2 වෙනිද කේතු ග්‍රහය ඔබගේ ලග්නයේද රාහු 7 වෙනිද ගෝචර චරිතයක් පවත්වාගෙන යයි. එසේම ඔබගේ සහෝදර ස්ථානෙව 3 වෙනි රවි සහ කුජ ගෝචර චරිතයක් පවත්වන අතර ගුරු ග්‍රහය වක්‍රව 8 වෙනි ගෝචර චරිතයක් පවත්වාගෙන යයි. එසේම සඳු දස වෙනිද සෙනසුරු ග්‍රහය ඔබගේ 4 වෙනි මූල ත්‍රිකෝණ බලයෙන් ගෝචර චරිතයක් පවත්වාගෙන යමින් ආරම්භ වන මේ දෙසැම්බර් මාසයේ ඔබට යම් තාක්කට ඔබේ අතීතරි ධනයේ වර්ධන වේගයක් පෙන්වුම් කරන කාල සීමාවක ඔබට හදිසි ධනලාභයක් ලැබෙන අතර ඔබේ මුදල් ඔබට නිරන්තරයෙන්ම ඔබේ අත ගැවසෙන කාලයක් කිව්වොත් නිවැරදිනේ. විශේෂයෙන්ම ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන අතර ඔබ නීතිවේදියෙක් හෝ බ්‍රෝකර් කටයුතු කරන්නෙක් නම් ඔබට වැඩි වශයෙන් ඔබට වාසි සහගත තත්ත්වයන් උදාවන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. එසේම ඔබ පාලන ශක්තිය ඉහළ යන කාල සීමාවක ඔබ දේශපාලන කටයුතු කරන්නෙක් නම් පිරිස් කලමනා කරන කටයුතු කරන්නෙක් නම් ඔබට වැඩි ආසිලා ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය උදා ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන කාල සීමාවක ඔබ නිවාස ඉදිකිරීම කටයුතු කර බලාපොරොත්තු වෙන හිටියේ නම් මේ කාලය තුළදී විශේෂයෙන් මේ කටයුතු සාර්ථක කර ගැනීමට වාග්ය උදා වේ. නව නිවාසයක් අලුත් වැඩයක් කිරීමට පරණිවාස අලුත් වැඩයක් කිරීමට හිටියොත් මේ කාලය තුළදී ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් බුදමහා දස අන්තර දස ගත කරන්නේ නම් ඔබට යානවාන අවස්ථාවන් පවා ලබා ගැනීමට සාර්ථක කර ගැනීමට වාග්ය උදාවන කාලයක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතය ගැන ගත්තොත් යම් ගැටලුකාරී ස්වරූපයක් ඔබට ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නේ නම් හවුල් ව්‍යාපාර කටයුතුවලදී දෙතුන් වතාවක් සිතා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් ඇති බවයි විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකි. ඔබගේ ව්‍යාපාර දියුණුවන අතර රැකියාවේද උසස් වීම අත්පත් වන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ සතුරන් යම් තාක් දුරට මර්ධනය වන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ ස්නායුගත ආබාධ කොන්ද ආශ්‍රිත රෝග ආමාශ ආශ්‍රිත පිත් සම්බන්ධ රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් පවතී. දරුවන්ගේද අධ්‍යාපනයට කම්මැලි ගතියක් දුරස් වීමේ ගතියක් ඉඩ ඇති බැවින් ඔවුන් ගැන සොයා බලා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම මගින් පිනට දහමට දීම මගින් බදා දෙන දිනයන්දී නිර්මාංශ වීම වැනි නොයෙකුත් උපවාස කිරීම මගින් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම මගින් නිරන්තරයෙන්ම නැතිබැරයට උදව් උපකාර කිරීම අතපය අහිමි අයහට දෙන්නා වූ නොයෙකුත් බේද්‍රව්‍ය
ආහාර මේ ද්‍රව්‍ය නොයෙකුත් ආකාරය ආධාර වෙන පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි සඳහන් කිරීමට හැකි. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 7 වෙනි රාශිය වන සිකුරු ලග්නාධිපතිත්වයේ දරන තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච සිකුරු ග්‍රහයා ලග්නගතව මාළවී නම් පංචමහා පුරුෂයෝගේ මූල ත්‍රිකෝණ බලවත් වී තිබෙන මොහොතක එසේම ඔබේ රවිසහකුජ දෙවැන්නේ ගෝචර චරිතයක් ආරම්භ කරන යන අතර බුධ ග්‍රහය ඔබගේ තුන්වැන්නේ ගෝචරය වේ. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහය ඔබගේ පුත්‍රකාරක ස්ථාන වූ පස්වැන්නේ ගෝචරයක් පවතින අතරම රාහු ඔබගේ 6වැන්නේද කේතු 12වැන්නේද ගෝචරයක් පවත්වාගෙන යයි. ගුරු ග්‍රහය වක්‍ර ස්වභාවයෙන් 7වැන්නේ වූ කාලස් ස්ථානයේ ගෝචරය වන අතර සඳු ග්‍රහය ඔබගේ 9වැන්නේ ගෝචර වේ. විශේෂයෙන් මේ පිවිසීමත් එක්ක ගත්තොත් ඔබට ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන කාල සීමාවක. එසේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නේ නම් හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසිසහගත තත්ත්වයන් අත්පත් වන කාල සීමාවක් හැටියට විශේෂයෙන් මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ සිනාමුසු මුහුණින් අන්‍යයන් හා කටයුතු කිරීමට පෙළඹෙන විශේෂයෙන් ඔබට නව විවාහ උත්සව මංගල ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙන ඇරයුම් ලැබෙන ඔබ සහභාගී වන සතුටින් කල් ගත කර ගැනීමට හිත පෙළඹෙන කාල සීමාවක් හැටියට විශේෂයෙන් මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ සංවේදන අංශයේ අන්තර්ජාලය සම්බන්ධ කටයුතු කරන්නෙක් නම් ඔබට වැඩි වාසිසහගත තත්ත්වයන් අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල යම් අඩුපාඩුවක් වීමේ ප්‍රවණතාවයක් කම්මැලි වීමට ලක් වීමට ඕන ඉඩ ඇති වෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට මගහරවා ගැනීමට ඔබට හැකියාවක් පවතී. ඔබගේ අධ්‍යාපන කටයුතු වලද යම් අතපසු වීමක් කම්මැලි ස්වභාවයක් ඔබට ඇති වීමට ඉඩ ඇති වෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ඔබේ ආදර සම්බන්ධතා වලද යම් ගැටලුකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමේ උපේක්ෂාවෙන් කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබ නිවාස ඉදිකිරීම කටයුතු යාන වාහන කටයුතු කිරීමේදී යම් අලාභ හානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන කටයුතු කිරීමේදී දෙතුන් වතාවක් සිතා කටයුතු කරගත්තොත් ඇති විය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. ඔබේ අතීතයේ මුදල් වියදම් වීමේ ස්වභාවයක් පෙන්වු කරන කාල සීමාවක. ඒ නිසා ඔබ මුදල් වියදම් කිරීමේදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත් මුදල් ව්‍යවහාරයන් කිරීම මගින් ඇති විය හැකි ආර්ථික ගැටලු වලින් ඔබට මිදීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම ඔබගේ සතුරන් මර්ධන වෙන කාල සීමාවක මේ කාල තුළදී ඔබගේ සතුරන් මර්ධනය ඔබේ ශක්තිය ඉදිරියට ගෙන යාමට වාග්ය උදාවන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවරදී රැකියාවේද දියුණුවක් අත්පත් කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. එසේම නිරන්තරයෙන්ම ඔබ පිනට දහමට දීම මගින් තත්ත්වය තව තවත් යහපත් කර ගැනීමට හැකියාවක් ලැබේ. ඔබ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත උග්‍රාශ්‍රිත සෙම් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඔබට පෙන්වුම් කරයි. එසේම ආමාශගත පිත්තාශ්‍රිත බඩේ වාතය පිරීම වැනි ගර්භාෂය සම්බන්ධ අසනීප කාන්තාවගේ ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානි ඔබට මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. නිරන්තරයෙන් කුසලයේ නිරත වීම මගින් සිකුරාදා දිනයන්දී නිර්මාංශ වීම මගින් දෙවියන්ට කරන පුද පූජා සත්කාර මගින් නොයෙකුත් ආකාරයෙන් නැතිබෙරි අයට දෙන්නා වූ නොයෙකුත් දානමාන බෙහෙද්‍රව්‍ය පුණ්‍ය කර්ම මගින් අතපය හැමි අයට දෙන්නා වූ නොයෙකුත් කෑම ද්‍රව්‍ය බෙහෙද්‍රව්‍ය වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. යම් ප්‍රශ්නයකට තියෙන ඔබේ කේන්තිය නිරන්තරයෙන් කේන්තිය පාලනය කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි කීමට ඇත. උෂික ලග්නය උෂික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච කුජ ග්‍රහයා ඔබගේ ලග්නයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. එසේම රවි ග්‍රහයාද ඔබගේ ලග්නයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. ඔබගේ සිකුරු 12වැන්නේද බුධ ග්‍රහයා 2වැන්නේද ශනි ග්‍රහයා ඔබගේ 4වැන්නේද ගෝචරයක් පවත්වාගෙන යයි. එසේම රාහු ග්‍රහයා ඔබගේ 5වැන්නේද කේතු 11වැන්නේද ගෝචර චලිතයක් පවත්වාගෙන යන අතර ගුරු ග්‍රහයා වක්‍රව 6වැන්නේ ගෝචර වේ. එසේම සඳු ග්‍රහයා මරණකාරී ස්වභාවයකින් අවසාන අංශකවල ඔබගේ 8වැන්නේ ගෝචර වේ. සමස්තයක් වශයෙන් ගත්තොත් මේ කාලේ ඔබට පාලන ශක්තියක් ලැබෙන කාල සීමාවක. ඔබ දේශපාලන කටයුතු කරන්නෙක් නම් පිරිස් කළමනාකරණ කටයුතු කරන්නෙක් ටීම් ලීඩර් කෙනෙක් නම් රැකියාංශ ප්‍රධානීෙක් නම් ඔබට ඉතාම පහසුවෙන් ඔබේ අනන්‍යතාවයට අනුව අන්‍යයන් ඔබට යටත් කර ගැනීමට ඔබේ කටයුතු කර ගැනීමට වාග්ය ඔබේ උදාවන කාල සීමාවක. ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන කාල සීමාවක. වැඩි වාසිසහගත තත්ත්වයන් ඔබට අත්විශේෂයෙන්ම සමාජගත වී කටයුතු කරන්නෙක් නම් මේ කාලේ ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන ඔබේ වචනයට හිස නමන කාලයක් හිටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී.
එසේම ඔබ නිවාස ඉදිකිරීම කටයුතු කරන්නෙක් නම් යම් අලාභහානි ඔබට කොන්ත්‍රාත්කරුවන් සමග වාස්තුරුන් සමග කරන ගනුදෙනු වලදී ඔබට ඔබ රැවටීම් වලට ඔබට පාඩු වීම වලට හිතමනාපකම් ඇතිවෙට ඉඩ ඇති වෙයි. ඒ කටයුතු කිරීමේදී දෙතුන් වතාවක් සිතා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. මවටද යම් අපලකාරී ස්වභාවයක් යම් තාක් දුරකට පෙන්වන කර හදිසි ධනලාභද ඔබේ අතේ ඉතිරි මුදලක් ඔබට ලැබීමේ වාග්යද උදාවන කාල සීමාවක් කිව්වොත් හරි ඒ වගේම ඔබ ඔබේ වචනය වෙනදාට වඩා සාර්ථක ලෙස අන්‍යයන් හට යොමු කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. ඔබ බ්‍රෝකර්වරයෙක් නම් නීතිඥවරයෙක් නම් ඔබේ වෘත්තියම වශයෙන් ඔබේ කටයුතු සාර්ථක වන කාල සීමාවක් හදිසි ධනලාභද ඔබට ලැබීමේ වාග්ය උදාවන කාලයක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. ඔබගේ විවාහ ජීවිතයේ යම් සුළුසුළු පීඩනකාරී තත්ත්වයන් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් කාන්තාවන් පිරිමි පාර්ශ්වය නිසා පිරිමි පාර්ශ්වය කාන්තාව නිසා යම් තාක් දුර නිින්දා අපහස යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති බැවින් මේ කාලේ විශේෂයෙන් සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. එසේම දරුවන්ගේ යම් හිතුවක්කාර ස්වභාවයක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල යම් බාධා වීමේ ස්වභාවයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔවුන් ගැන සැලකිල්ලක් දැක්වීම මගින් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ආදර සම්බන්ධතාවල යම් ගැටලුකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන්ගෙන් ඔබට මිදීමට හැකියාවක් පවතී. ඔබගේ ද අධ්‍යාපන කටයුතුවල යම් බාධා වීමේ ස්වභාවයක් පෙන්වුම් කරන බැවින් ඒ ගැන නිරන්තරයෙන්ම උපේක්ෂාවෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. රැකියාවේද දියුණුව අත්පත් වන අතර ව්‍යාපාරවලද දියුණුවක් අත්පත් වන කාලයක් වේ. යම් තාක් දුරකට කේන්තිය වැඩිම කේන්තිය පාලනය කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවාගෙන සාර්ථක ලෙස ගමනක් යෑමට හැකි මාසයක් හැටියට විශේෂයෙන් හඳුන්වා දීමට හැකියාවක් පවතී. රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් සීනි සම්බන්ධ කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය ඇති උෂ්‍යකලක් නිහිමියන් ආහාර පාලනය කිරීම මගින් රෝග නිර්ණය කර ගැනීම මගින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් ඇති බවයි කීමට ඇති. නිරන්තරයෙන් කුසලයේ නිරත වීම මගින් කන්තරගම දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම මගින් අඟහරුවාදා දිනයන්දී නිර්මාංශ වීම වැනි දේවල් මගින් අතපය කැඩිච්ච අසරණ රෝගීන් හට බෙහෙත් ද්‍රව්‍ය කෑම ද්‍රව්‍ය ලබා දීම ලේ දන් දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩ වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි සඳහන් කිරීමට හැකියාවක් ඇත. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිය වෙන්නේ මේ ගුරුග්‍රහය. ගුරුග්‍රහය ඔබගේ පුත්‍රකාර ස්ථාන වූ පස්වැන්නේ වක්‍ර චලිතයකින් ගෝචර වන මොහොත වන අතර බුධ ලග්නයේද සඳු ඔබගේ හත්වැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. සෙනසුරුග්‍රහය ඔබගේ සහෝදර ස්ථානය වූ තුන්වැන්නේද රාහු ඔබගේ හතරවැන්නේද කේතු ඔබගේ දසවැන්නේද ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. එසේම රවිග්‍රහය මරණකාරී ස්වභාවයෙන් ඔබගේ දොළොස්වැන්නේ කුජ සමගද සිකුරු ග්‍රහය සියලුම ලැබීම් පෙන්වන 11 වෙනේ ගෝචරයක් පවත්වාගෙන යනමින් ආරම්භන මේ දෙසැම්බර් මාසයේ ඔබට ඔබට ඔබේ පදිංචි වෙනස් වීමක් පෙන්වන කරන කාල සීමාවක විශේෂයෙන් ඔබ උපන් ස්ථානයෙන් පිටවීමක් විශේෂයෙන් විදේශගත වීම බලාපොරොත්තු වෙමින් ඉන්න ධනු ලග්න හිමියන්ට වාග්ය උදා කර ගැනීමට හැකියාවක් ඇති කාලයක්. විශේෂයෙන් ඔබ රාහු මහ දසා අන්තර් දසා විදසා ගත කරන්නේ නම් ඔබට විදේශගත වීමට හදිස්සි භාග්‍යයක් උදාවන කාල සීමාවක් කිව්ව විශේෂයෙන්ම නිවැරදි. එසේම ඔබ වෙනදාට වඩා ශක්තියකින් තමන් කටයුතු කර ගැනීමට පෙළඹෙන කාල සීමාවක්. එසේම ඔබට යම් නීතිමය ගැටලුවකට ඔබ ලක්වීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන්ම ඔබ රවි මහදසා අන්තර්දසා විදසා කුජ මහදසා අන්තර්දසා විදසා ගත කරන්නේ නම් ප්‍රවේශම් විය යුතු කාර්යයේ. ඒ කාලය තුළ ඔබ හදිස්සි වැටීම් තැලීම් සීරීම් වලට ලක්වීමට ඉඩ ඇති කාලය සීමාවක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි. එසේම ඔබ අන්‍යයන් හට ඇපවීම ලෝන් අස්සම් කිරීම මුදල් ඇපවීමෙන් නොයෙකුත් ඔබ රියපදවන්නෙක් නම් රියපදවීම නීතිගරුක රියපදවීමගේ ඇතිවිය හැකි යම් නීතිමය ගැටලු වලින් ඔබට මිදීමට විශේෂ හැකියාවක් පවතින බවයි කීමට ඇත්තේ. දරුවන්ගේද දියුණුව අත්පත් වන කාල සීමාවක නව ආදර සම්බන්ධතා ඇති වෙන අතර ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට ශක්තියක් ලැබෙන කාල සීමාවකට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන කාල සීමාවකට මේ කාලය හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. නිරන්තරයෙන් ඝන තීන්දු තීරණ බුද්ධිමත්ව ගැනීම මගින් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. බාල සහෝදරයන් සමඟ යම් ගැටලුකාරී තත්ත්වයන් වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ඔවුන් සමග කරන ගනුදෙනු වලදී කටයුතු වලදී උපේක්ෂාව ඉවසීම වර්ධනය කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ඔබ නිවාස ඉදිකිරීම කටයුතු කරන්නෙක් නම්
වාහන සම්බන්ධ මිලදී ගැනීම කටයුතු විකුණන කටයුතු කරන්නේ නම් යම් ගැටලුකාරී ස්වභාවයන් මතුවීමට ඉඩ ඇති බැවින් උපේක්ෂාව ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළොත් ඇති විය හැකි යම් ප්‍රශ්න ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. समस्त वशे रोग संबंध पपुआश्रित सेम रोग अतिवीमट पादाश्रित रोग अतिवीमट बड़े विशेष इडखड़ अतिवेन एक विशेष सलकिली मत खटुतर अतिवेकि हानिकरता मगहरवाणीमट हकीयावाद निरंतर कुशले निरतवीम बृहस्पति दिन निर्माश भीम विष्णुदेयन खुदपूज सत्कार किरी नतपायट नोयकुदेन्ना උදව්පකාර දානමාන පුණ්‍ය කර්ම බෙහෙත්‍රව්‍ය මගින් දෙවියන් හට කරන පුද පූජා සත්කාර මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ඇති බවයි සඳහන් කිරීමට හැක. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දසවන රාශිය. සෙනසුරු ලග්නාධිපතිත්වයේ දරන මකර ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති වෙච්ච සෙනසුරු ග්‍රහය ඔබගේ කුටුම්බ ස්ථානයේ වූ දෙවැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන අතර රාහු සහෝදර ස්ථානයේද පෙර පුණ්‍ය ස්ථානයේ වූ නවවැන්නේ කේතු ග්‍රහයද බුද ග්‍රහය ඔබගේ 12 වැන්නේද 11 වැන්න වූ සියලුම ලැබීම් පෙන්වන අයස්ථානයේ ඔබගේ රවි සහ කුජ ගෝචර චලිතයේගෙන සිකුරු මාලවී යෝගයම වමින් දස වැන්නේ මූලත්‍රිකෝණ බලවෙන් බලවත් ගුරු ඔබගේ 4 වැන්නේද බලවත් පීඨය මේ ඊටමත් සමස්ත ගහ ගෝචරයන්ට ගත්තොත් ඔබට සුබ පීඨීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී ඔබගේ නිවාස ඉදිකිරීම කටයුතු යාන වාහන මිලදීම් ගැනීමේ කටයුතු වලට හොඳ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ ඔබ රැකියා කටයුතු කරන්න යන රැකියා වලින් වැඩි දියුණුවක් අත්පත් කරන කාල සීමාවක උසස් වීම ලැබෙන කාලයක්. එසේම ඔබගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වන කාල සීමාවක. විශේෂයෙන්ම කලා කටයුතු කරන මකර ලග්න හිමියෙක් නම් ඔබට කලාවේ ඔබට ජනප්‍රියතාවයකට ඔබගේ සාර්ථකත්වයට පත්වීමට වහන් වාග්යක් ලැබෙන කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ විදේශ ගමන් බලාපොරොත්තු වෙන හිටියන මේ කාලය තුලදී විශේෂයෙන්ම විදේශ ගමන් අවස්ථා ඔබට උදාවන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. මවකින් උදව් උපකාර ඔබට ලැබෙන කාල සීමාවක. ඔබ නව යාන වාහන මිලදී ගැනීමටද ඔබට වාග්යක් උදාවන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන්ම විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන කාල සීමාවක. එසේම ඔබගේ දරුවන්ගේ දියුණුව අත්පත් කරන කාල සීමාවක. දරුවන්ගේ තරඟ විභාග උන්ගේ ශිෂ්‍යත්වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක. දරුඵල අපේක්ෂිත මකර ලග්න හිමියන්ට නව දරුඵල ලැබීමේ වාග්යද උදාවන කාල සීමාවක. ඔබේ යෝගකාරක වෙච්ච සිකුරු දසවැන්නේ බලවත් වීම නිසා ඔබට යම් තාක් දුර හිතේ සතුටකින් ඔබේ කටයුතු කර ගැනීමට වාග්ය උදා වේ. නව ආදර සම්බන්ධතාවද ඔබට ඇතිවන කාල සීමාවක විශේෂයෙන්ම නිවැරදි. මේ කාලය තුළදී නව ආදර සම්බන්ධතා ඇතිවන අතර පවතින ආතර සම්බන්ධතාවට සතුට සැපත වර්ධනය වන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. අත ඉදිරි මුදල් වියදම් වීමේ ස්වභාවයන්ත පෙන්නුම් කරන අතර ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. පිරිස් කළමනාකරණ කටයුතු, නායකත්ව ලක්ෂණ ගැන කටයුතු කරන, දේශපාලන කටයුතු කරන්නාට වාග්ය වාසනාව උදාවන සුභ කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් උරහිස් ආශ්‍රිත රෝග, බෙල්ල ආශ්‍රිත රෝග, උගුර ආශ්‍රිත සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇති කාලයක් වෙමින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. සෙනසුරාදා දිනයන්දී නිර්මාංශ වීම මගින් නුග ගසකර කරන්නා වූ සාතු සප්පාය මගින් අතපය එහිම යාචකින් හට නොයෙකුත් ආකාරයේ දානමය පුණ්‍ය කර්ම බේද්‍රව්‍ය ලබා දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් සුදු නිල් දියමන්ති වැනි මාණික්‍ය පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ඇති බවයි කීමට. කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 11 වෙනි රාශිය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ඔබගේ ලග්නයේ ගෝචර වන අතරම රාහු දෙවැන්නේද ඔබගේ අටවැන්නේ කේතුද ගෝචර චලිතයක් ආරම්භ වීම පවතින මොහොතේ මේ මාසයේ උදා වේ. එසේම ඔබගේ බුධ ග්‍රහය 11 වෙනිද රවි සහ කුජ දික් බලයෙන් බලවත් දසවැන්නේද ගුරු ග්‍රහය වක්‍ර ස්වභාවයෙන් ඔබේ සහෝදර ස්ථානයේ වූ තුන්වැන්නේද සඳුබගේ පස්වැන්නේද සිකුරු පෙර පුණ්‍යස්ථානයේ වූ නවවැන්නේ ගෝචර චරිතයකින් ආරම්භන මෙන මාසය ඔබට යම් තාක් දුර සුභ මාසයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබ සිකුරු මහ දස අන්තර දස විදස ගත කරන කුම්භ ලග්න හිමියන්ට නව විදේශ ගමන් පිය සම්භාෂණ උත්සවවල සහභාගී වීම විදේශ චාරිකාවල දුර ගමන් යාමේ වාග්යක් උදා වේ. සමස්ත වශයෙන් ඔබට ඔබගේ අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු පවා සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක. විදේශ ගමන්ද ඔබට සාර්ථක වේ. එසේම ඔබගේ රැකියා කටයුතු වෙනදාට වඩා ශක්තියකින් එඩියකින් ඔබට මුහුණ දෙන්නට හැකියාවක් ලැබෙන කාල සීමාවක.
ඔබ ව්‍යාපාර කටයුතුද කාර්යක්ෂම ඔබට කර ගැනීමට වාග්ය උදාවන කාල සීමාවක්. එසේම හදිසි ධන ලාභද ඔබට ලැබෙන කාල සීමාවක්. ඔබ පොළව සම්බන්ධව කෘෂිකර්මාන්තය සම්බන්ධව ජලය සම්බන්ධ පස් සම්බන්ධ කලුගල් ආශ්‍රිත මැණික් සම්බන්ධ ව්‍යාපාර කරන්නෙක් නම් ඔබට වැඩි වාසි සහගත තත්වයන් අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වීමේ ස්වභාවයක් ඇති බැවින් ඔබ මුදල් වියදම් කිරීමේදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් අනවශ්‍ය මුදල් වියදම් ඔබට හානි වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඔබට වැඩිමහල් සහෝදරයන්ගෙන් මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන කාලයක් හැටියට මේ කාලේ යම් තාක් දුරට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ සෙනසුරු මාසස අන්තර්දස විදස ගත කරන්නේ නම් යම් හිත් පීඩාකාරී ස්වභාවයක් ඔබට ඇතිවීම ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කිරීම නුවණටු බව හැඟෙන ඔබේ වචනේ නිසා අන්‍යයන් අතර අමනාප වීමට ඉඩ ඇති බැවින් වචන හැසිරවීමේදී දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් ඇති බවයි කීමට ඇත්තේ. එසේම ඔබගේ නිවාස ඉදිකිරීම කටයුතු සාර්ථක කරගැනීමට පහසු කාලයක් වේ. විශේෂයෙන්ම ඔබ නව ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙ හිටියන ඔබට ඉඩම ලබා ගැනීමට වාසි උදව්. එසේම ඔබ වාහනයක් යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වෙ හිටියා මේ කාලය තුළදී ඔබගේ අදහස් මුදුන්පත් කර ගැනීමට වාසි උදාවන කාල සීමාවක. එසේම නව නිවාස ඉදිකිරීම නිවාස අලුත් වැඩයා කිරීමට වාසි උදාවන කාලෙක මවටද වාසනා ගුණයලන මවගෙන් ඔබට උදව් උපකාර දායාදයක් පවා ලැබීමට ඉඩ ඇති කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ දරුවන්ගේද දියුණුව අත්පත් වන කාල සීමාවක. ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වගේම ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර දරුවන්ගේද අධ්‍යාපන ශිෂ්‍යත්ව තරඟ විභාගවලින් ඔවුන්ට ජයග්‍රහණය අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට උගුරාශ්‍රිත රෝග ඇතිවීම විශේෂ ප්‍රවණතාවයක් ඇත. එසේම ගුප්ත රෝගද ඔබට ඇතිවීමට අමනුෂ්‍ය දෝෂ ඇතිවීමට විශේෂ ඉඩකඩ ඇති කාලයක් බැවින් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගෙන නුවරට හෝ විශේෂයෙන්ම කේතු මහදස අන්තර්දස ගත කරන්නන්හට අමනුෂ්‍ය දෝෂ ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි කීමට ඇත. සමස්ත වශයෙන් පිනට දහමට දීම මගින් සෙනසුරාදා දිනයේ නිර්මාංශ වීම මගින් විෂ්ණු දේයන කරන්නව පුද පූජා සත්කාර මගින් අතපය අහිමි අසරණ අයහට දෙන්නව බෙහෙත් ද්‍රව්‍ය කෑම නොයෙකුත් ආකාරයේ දානමාන පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් ඇති බව සඳහන් කිරීමට හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේ 9 වෙනි රාශිය වන ගුරු ලග්නාධිපතිත්වය දරන මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්චි ගුරු ග්‍රහය වක්‍ර ස්වභාවයෙන් ඔබගේ කුටුම්බස්ථානය දෙවැන්නේද රාහු ග්‍රහය ඔබගේ ලග්නයේද කේතු ඔබගේ හත්වැන්නේද බුධ ඔබගේ දසවැන්නේද ගෝචර චරිතයක් පවත්වාගෙන එසේම සෙනසුරු ග්‍රහය ඔබගේ දොළොස්වැන්නේ ලග්නේ රාශිකයක් මවමින්ද සඳු ග්‍රහය ඔබගේ හතරවැන්නේද සිකුරු ග්‍රහය ඔබගේ අටවැන්නේද ගෝචරයක් පවත්වාගෙන එසේම කුජ සහ රවි ඔබගේ පූර්ව පුණ්‍යස්ථාන වූ නවවැන්නේ ගෝචර චලිතයකින් මේ මාසය ආරම්භ වේ. මේ පිසීම මගින් ඔබගේ අත ඉතිරි ධනය වර්ධන වේගයක් පෙන්නුම් කරන කාල සීමාවක. විශේෂයෙන්ම ඔබ ගුරු මහදස අන්තර්දස විදසා ගත කරන්නේ නම් ඔබට යම් ධනය ලැබීමේ භාග්‍යයක් උදාවන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ ගන්නා තීන්දුව තීරණ වෙනස් වීමට යම් තීන්දුවකට වැරදි තීරණ ඔබට ගැනීමට ප්‍රවණතාවයක් ඉඩ ඇති කාලයක් බැවින් තීන්දුව තීරණ ගැනීමේදී නිරන්තරයෙන් දෙතුන් වතාවක් සිතා බුද්ධිමත්ව ගත හොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබේ රැකියාවේ දියුණුවක් අත්පත් වන කාල සීමාවක්. මේ කාලය තුළදී රැකියා උසස් වීම එසේම ව්‍යාපාරවල දියුණුව අත්පත් වන කාල සීමාවක් හැටියට ව්‍යාපාරට යොමු වීමට අවස්ථාව සැලසෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබේ වචනය නිසා ඔබ වාසි ලාභන කාල සීමාවක්. ඔබ නීතිඥවේදියෙක් නම් නීතිවේදියෙක් නම් ඔබ බ්‍රෝකර්වරයෙක් නම් ඔබේ කටයුතු සාර්ථක කරගැනීමට භාග්‍ය උදාවන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ නව නිවාස ඉදිරි කිරීම කටයුතු සාර්ථක වන අතර නව යාන වාහන මිලදී ගැනීම විකිණීම් කටයුතු ඔබට සාර්ථක කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. එසේම විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී ස්වභාවයකට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නෙක් නම් මේ කාලයේදී දෙතුන් වතාවක් සිතා මගහැර හෝ බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් අලාභ හානි පාඩු ඔබට මිදීමට හැකියාවක් පවතී.
විශේෂයෙන් ඔබ සමාජගත වී කටයුතු කරන්න එක නම් මේ කාලෙදී ඔබට යම් නිින්දා අපහාස ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. දරුවන්ගේද යම් තාක් දුර දියුණුවක් අත්පත් කරන අතර ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වාග්ය ඇතිවන කාල සීමාවක. එසේම ඔබ නිරන්තරයෙන්ම වෙනදාට වඩා ශක්තියකින් ඔබේ කටයුතු උනන්දුවෙන් උත්සාහයෙන් කරගැනීමට පෙළඹෙන කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. සෙනසුරු මහදසා අන්තරදසා විදසා ගත කරන මීන ලග්න හිමියන් ප්‍රවේශම් වේතු කාලයේ සිට උන්ට හදිසි අනතුරු නීතිමය ගැටළු ලක්වීමට උන්ට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් දැක්වීම නුවණට හුරු බවයි හැඟෙන. විශේෂයෙන්ම සිකුරු අටවැන්නේ ගමන් කිරීම මගින් යම් තාක් දුරට ඔබට කාන්තා පාර්ශ්වය නිසා පිරිමින්ද පිරිමි පාර්ශ්වය කාන්තා පාර්ශ්වය නිසා යම් නින්දා අපහාස වලට ලක්වීමට ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට විශේෂ හැකියාවක් පවතී. සමස්ත වශයෙන් විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට මගහරවා ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ වහුවඩ ආශ්‍රිත රෝග ඇතිවීම ධනිෂ් පාද ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් හිස ආශ්‍රිත ඔලුව කැක්කුම් හිස ආබාධ ඇතිවීම ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් හානිකර තත්ත්වයන් ඔබට මගහරවා ගැනීමට හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම දෙවියන් හට කරන්නා වූ පුද පූජා සත්කාර මගින් බ්‍රහස්පතින්දා දිනයන්දී නිර්මාංශ වීම මගින් විෂ්ණු දෙවියන්ට කරන්නා වූ පුද පූජා සත්කාර මගින් පුෂ්පරාග වැනි මාණික්‍ය පළඳා ගැනීම මගින් නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම නැතිබරයට දන් දීම අතපය ඇහිමියට නොයෙකුත් ආකාරයේ බෙහෙත් ද්‍රව්‍ය කෑම ද්‍රව්‍ය ආදර උපකාර කිරීම නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ලැබෙන බව විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් ඇත. 2023 හෝ දෙසැම්බර් මාසයේ සමස්ත ගෝචර ඵලයන්ට අදාළව ඵලාඵල කථනයක් ඉහත ගෙන එන ලදී. මේ සමස්ත ගෝචර ඵලාඵලයක් බව විශේෂයෙන් සලකනවා. ඔබ ගත කරන්නා වූ මහදසානු අන්තර්දසා විදසානු ඔබගේ උපති කේන්ද්‍රයට අදාළව ග්‍රහයන්ගේ තැන්පත් රාශි නැකත් අනු එසේම සඳුගේ තැන්පත් වීම ඒ රාශික තත්ත්වයන් මත වෙනස් විය හැකි බැවින් මේ සමස්ත ගෝචර ඵලයක් බව විශේෂයෙන් සලකන ඔබේ පවුලේ ජ්‍යොතිෂවේදියා ලවා ඔබේ කේන්ද්‍රයේ නිසි ආකාරයෙන් පරීක්ෂා කළ බව ඔබගේ කේන්ද්‍රයෙන් කේන්ද්‍රයට ඇති තත්ත්වයන් නිර්ණය කර ගැනීම නුවණටුරු බව විශේෂයෙන්ම කීමට ඇත. මේ සමස්ත ගෝචර ඵලයක් බව විශේෂයෙන්ම සලකනවා.